අපි විලේනේ විශිෂ්ට කුප්තතාවය හොයන පරීක්ෂණය ගැන අධ්‍යයනය කරන්න යන්නේ. අපි මුලින් බලමු විලේනේ විශිෂ්ට කුප්තතාවය කියන්නේ මොකද්ද කියලා. විලේනේ විශිෂ්ට කුප්තතාවය කියන එකේ අර්ථ දැක්වීම තමයි ද්‍රවාංකයේ පවතින ඝන කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වයේ නියතව තබාගෙන ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව කිලෝග්‍රෑම් එකක් බවට පත් කිරීමට දිය යුතු අවමතා ප්‍රමාණය. ඒක අපි දැන් අයිස් වල විලේනේ විශිෂ්ට කුප්තතාවය අධ්‍යයනය කරන නිසා අපි බලමු ඒවා අයිස් ඇසුරින් පැහැදිලි කරගන්න. ඒ කියන්නේ ඝන අවස්ථාවේ තියෙන, ඒ කියන්නේ සෙල්සියස් බිංදුවේ තියෙන ඝන අයිස් කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් බිංදුවේම තියාගෙන සෙල්සියස් බිංදුවේ පවතින ජලය බවට පත් කරන්න ඕන අවශ්‍යතා ප්‍රමාණය තමයි අයිස් වල විලේනේ විශිෂ්ට කුප්තතාවය කියන්නේ. ඉතින් අපි මේකේ අධ්‍යයනය කිරීම සඳහා අපි පළවෙනියට බලමු අවශ්‍ය උපකරණ පිළිබඳව. අපිට ඕනේ කැලරි මීටරයක්, දැල්ගොඩු මන්දියක්, උෂ්ණත්ව මානයක්, ඉලෙක්ට්‍රොනික තුලාවක්, තෙත මාත්තු කරන කඩදාසියක්. මේක ඉලෙක්ට්‍රොනික තුලාව වෙනුවට තෙදර තුලාවක් යොදා ගන්න පුළුවන්. පළවෙනියට අපි කරන්නේ පරිවර්ණය කළ කැලරි මීටරයේ ස්කන්ධය මයිනවා. ඊට පස්සේ පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් වැඩි ජලය දාලා ඒකේ උපරිම උෂ්ණත්වය මෙන ගන්නවා. ඊට පස්සේ මේ ජලය එකතු කරාට පස්සේ නැවතත් මේ සමස්ත ස්කන්ධය ගිරනවා. ඊට පස්සේ අපි කරන්නේ අයිස් කැට අවශ්‍ය වෙනවා මේ පරීක්ෂණය සිදු කරන්න. අපි අපි ද්‍රවාංකයේ පවතින කුඩා තෙත මාත්තු කරන ලද අයිස් වරකට එක බැගින් යොදලා පතුලේ තියලා මන්දනය කිරීම සිදු කරන්නේ. අපි බලමු මේකේ විශාල අයිස් යොදා නොගෙන කුඩා අයිස් කන්නේ කියලා. විශාල අයිස් යොදාගත්තොත් මේ අයිස් වල අභ්‍යන්තරයේ උෂ්ණත්වය ඍණ ගණන් වෙන්න පුළුවන්. ඒ වගේම පරීක්ෂණයේ ඇටවුමේ උෂ්ණත්වය අනවශ්‍ය ලෙස පහත යන්න පුළුවන්. පරිසරයෙන් සිදුවන තාපහානිය වැඩි වෙන්න පුළුවන් මේ අයිස් ලොකු වුණොත්. ඒ වගේම ඒ හින්දා අපි මේ කුඩා අයිස් කැබලි යොදාගන්නේ. ඒ වගේම අයිස් කුඩු යොදාගන්නේ. අයිස් කුඩු යොදාගත්තොත් තෙත මාත්තු කරනකොටම දිය වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කුඩා අයිස් කැබලි යොදාගන්නේ. ඒ වගේම අපි තෙත මාත්තු කරන්නේ අයිස් කැබලිත් එක්ක ජලය මේ ඇටුම්මට එන්න පුළුවන්. එතකොට ඒක අයිස් කැබලි වල ස්කන්ධයට බලවන්නේ. එතකොට දෝෂ සහිතයි. ඒ හින්දා අපි කුඩා තෙත මාත්තු කරන ලද අයිස් දාලා දැල්ගොඩු මන්දෙන් පතුලේ ගිල්ලලා තමයි මන්දනය කරන්නේ. මේක පතුලේ ගිල්ලලා මන්දනය නොකළොත් මේ අයිස් උඩට එනවා. උඩට ආවොත් පරිසරයෙන් තාපය උරාගෙන තමයි දිය වෙන්නේ. ඒතොර ඒක දෝෂ සහිතයි. දැන් මේ පතුලේ තියෙන මන්දනය කරොත් දියවීමට අවශ්‍ය තාපය උරාගන්නේ කැලරි මීටරෙන් හා ජලයේ. එතකොට දෝෂ නැහැ. දෝෂ නැහැ කියන්නේ දෝෂ අඩුයි. ඒ වගේම මන්දනය කරන එකේ වාසි කිව්වොත් මේ මිශ්‍රණය පුරා උෂ්ණත්වය ඒකාකාරව පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම දී අයිස් වල දියවීම කාර්යක්ෂමයි. දැන් අපි බලමු මේකට සෙල්සියස් 5ක් වැඩි ජලය අරගෙන, ඒ වගේම මේ වැඩි ජලය ගත්තේ, ඒ වගේ මේ පරීක්ෂණයේ පරිසර උෂ්ණත්වයට සෙල්සියස් 5ක් පමණ අඩුවන තෙක් අයිස් කැට යොදනවා. ඊට පස්සේ අයිස් කැට යොදීම නතර කරලා අවම උෂ්ණත්වය මැන ගන්නවා. අපි බලමු සෙල්සියස් 5ක් අඩුවන තෙක් අයිස් යොදන්නේ ඇයි කියලා. ඒ වගේම සෙල්සියස් 5ක් වැඩි ජලය යොදාගත්තේ ඇයි කියලා. දැන් සෙල්සියස් 5ක් වැඩි ජලය යොදාගත්තාම පද්ධතිය පරිසරයට තාපය කාන්දු වෙනවා. එතකොට දැන් පරීක්ෂණයේ අවසානයේදී මේ ජලයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා අඩුයි. එතකොට පරිසරයෙන් පද්ධතිය තාපය කාන්දුනෝ අවස්ථා දෙකේදී තාප කාන්දු වෙන්නේ දෙවිධයකට. එතකොට පරිසරයෙන් සිදුවන තාපහානිය රුසල ගන්න පුළුවන්. මේකට අපි සිසිලන ශෝධනය කියනවා. ඒ හින්දා තමයි අපි ඒ වගේ ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරන්නේ. එතකොට ඉතින් අපිට තේරෙනවා මේ අයිස් දිය වෙන්නේ මේ ජලයෙන් හා කැලරි මීටරෙන් ලබා ගන්න තාපයෙන්. ඒකෙන් අපි සමීකරණයක් ගොඩනගලා අපිට අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්තතාවය හොයන්න පුළුවන්. මේ තියෙන්නේ සමීකරණය. ඒ කියන්නේ අයිස් ලබාගත් තාපයේ සමානයි ජලය දන කැලරි මීටරේ පිටකළ තාපය. මේ සමීකරණයට ආදේශ කළා මේ M1 M2 MQ θ1 θ2 M3 මේ සංකේත නම් කරලා තිනවා. ඉස් කැලරි මීටර ස්කන්ධය තමයි M1, M2 කියන්නේ ජලය සමග කැලරි මීටර ස්කන්ධය, θ1 කියන්නේ ජලය ආරම්භක උෂ්ණත්වය, θ2 කියන්නේ අවසාන උෂ්ණත්වය, M3 කියන්නේ අවසාන ස්කන්ධය පද්ධතිය.
දැන් මේක මේ එල් කියන්නේ අපි හොයන්න ඕන එක විලේනීය විශිෂ්ට ගුප්ත අපේ මේ CW අපි හොයා ගන්න අපිට දත්තයක් විදිහට ලබා ගන්න වෙනවා ඒ ජලයේ විශිෂ්ට තාප ධාරිතාව. මම හිතනවා දැන් කිසිම ප්‍රශ්නයක් නැති කියලා. Thank you.